දැන් 74ක දේශපාලඥයෝ වගේ කියන්න ඕන කියලා නෙමේ දැන් මහ ජනතාව කී කියන්නේ. දැන් ඔබතුමත් මේකෙන් භාගයක ඉන්නවනේ. මම ඉන්න භාගයක සංවර්ධනේ. මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මගේ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය තිබුණේ වන්නියට පහලින්. මම ඒක දියුණු කරා. දැන් අපි කනගාටු වෙනවා දැන් 106ට සාක්ෂරතාවයේ බැහැලා මේ කොවිඩ් එක විතරක් නෙමේ මේ ගුරු අර්බුද, ගුරු ප්‍රශ්න ඒවා විසඳන්නේ නැති නිසා රජී. මම අධ්‍යාපන නියෝජ්‍ය ඇමතිව හැටියට මට සන්තෝෂ වෙනවා. මට බාර දුන්නේ බන්දුල ගුණවර්ධන මහත්තයා කෙලවෙන තුනක්. පළවෙනි එක තමයි පාර්ලිමේන්තු ප්‍රශ්නවලට උත්තර දෙන එක. දෙවෙනි එක තමයි වෘත්තීය සමිති කළමනාකරණය කිරීම. මං ආඩම්බර වෙනවා යල්වල හාමුදුරුව, මහින්ද ජයසිංහ, ජෝසප් ස්ටාලින්, ඔය ඉන්න නායකයෝ ටික, මුරුත්ෙට්ටුවේ නායක හාමුදුරුව, මේ ඔක්කොම එක මේසෙට ගෙනෙල්ලා, එක මේසෙට කවදාවත් ගේන්න බෑ. ඔක්කොම එක මේසෙට ගෙනෙල්ලා අපි අධ්‍යාපන ප්‍රඥප්තිය පිළිබඳව ලොකු මේ සාකච්ඡාවක් කරලා එකඟතාවයට ආවා. චක්‍ර ලේකන ටික හැදුවා. එතකොට ළමා මිතුරු පාසල් නෙවෙයි ද්විතීක පාසල්. ද්විතීක පාසල් කළමනාකරණය කරන්න මට දුන්නා. ඒක ගන්න දවස්වල දේශපාලඥයෝ ගස් නැගිනවා. තේරෙනවද? ඒකට මුළු රට වටේම ගිහිල්ලා ද්විතීක පාසල් ඇති කරලා මම ඔයාට කියන්න මහින්දෝදය තාක්ෂණ මධ්‍යස්ථාන නෙමෙයි. මම අපි ජෙබික් එකත් එක්ක කතා කරලා ජයිකා එකත් එක්ක. ජයිකා නෙවෙයි ජෙබික්. ජෙබික් කියපන්නේ. ජෙබික් එකත් එක්ක කතා කරලා මම අධ්‍යාපනයේට ඌව පළාතේ ගත්ත මුදල් තමයි අදත් සංසරණය වෙන්නේ. මම දැම්මා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකටම එක මේ පරිගණක මධ්‍යස්ථාන. දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැනනේ දැන් කතා කරන්නේ. කෘත්‍රිම බුද්ධිය ගැන. කෘත්‍රිම බුද්ධිය වෙන්න නම් අපි එන්න ඕනේ. දැන් මීට අවුරුදු කීයක්ද? මම 2007ටත් කලින් ওই වැඩේ කරේ. එනහද මම වත්තේ දෙමළ මිනිස්සයාට සාධාරණීය කරා. ගෝණකැලේ වත්තේත් මම දැම්මා මේ 150 පරිගණක මධ්‍යස්ථානේ මේකෙත් දැම්මා. මොකේද සිංහල එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසල ජාතින් නණුවක් දීලා තියෙනවා. එතකොට ශ්‍රවිදුෂේකක දුන්න, පරිගණක මධ්‍යස්ථාන දුන්න, ගුරුවරු 5700ක් බඳව ගත්ත, රාජ්‍යයෙන් අනුමැතියක් නැතුව ඒ පළාතේ ගුරු හිඟේ නැති කරා. එනහද ඒක නිසා අපිට කියන්න බෑ. දැන් වාරි මාර්ගයම තියලා අවුරුදු දෙකමාරයි. ආන්නකෝ මම හදපු වැව් ටික. එනහද ඈ නුවරයව, කලාවේව, පදවියේව, රාජාංගනේව, රාජාංගනේවේ රේඩියල් ගේට්ස් අපිට හදන්න තියෙන්නේ ලංකාවේ දෙපළයි. එකක් තමයි ඩොක්යාඩ් එක, අනිත් එක රජයේ වැඩ දෙපාර්තමේන්තුව. ඉතාල කාලයක් ගත වෙනවා. ඒ නිසා අපි වැඩපලක් වෙනම ආරම්භ කරා ඉංජිනේරුවොත් එක්ක සාකච්ඡා කරලා. අපි ටෙම්පරරි ගේට්ස් හැදුවා. හැදලා ඒ වෙලාවේ මිලියන 80ක ලාභයක් තිබ්බා. රාජාංගනේවේ රේඩියල් ගේට් එකෙන් විතරයි. ඉතින් අපිට ලැබෙන මුදල්, අපිට ලැබිච්ච මුදල් අපි කලම කරණය කරලා තියෙනවා, සංවර්ධනයට යොදවලා තියෙනවා. දැන් උමාවේ නැවැත්තුවා. උමාවේ හිලක් තියෙනවා කිව්වනේ. දැන් කොහිල? හිල් මැකිලාද? තේරෙනවද? නේද? දැන් හිල නැහැ. නේ? එතකොට හැබැයි පහළ උමාවේ, උමාවේ ඉහළ උමාවේ කරේ මහවැලිය. ඒක නවත්තන්න වුණා. නමුත් පහළ උමාවේ කරේ පරිමාර්ග දෙපාර්තමේන්තුවේ. මම ඇමති, මම නැවැත්තුවේ නැහැ. වැව් 200ක් ඇදුව කුඩා වැව්. ඒ අලිකොටේ වැව හදලා සිංහලයා ගමහර කිලෝමීටර් 35ක් ඇලකපල ඌව කුඩා වේ ජලාශය ඒක හැරවුම් මධ්‍යස්ථානයක් අලිකොටේ වැව. තේරෙනවද? එතකොට උමගෙකුත් කපලා. තේරෙනවද? ඒ වඩත් ආවා ගෝරි. හරි. එතන ඒ කරලා ඉවරලා එතන අක්කරාඩි 25000ක් දැනට 180ක් ඉවරයි. කළුගල්ලෝය අවසන් කරා, මොරාණ අවසන් කරා, ගුරුගල්ලෝය අවසන් කරා. තේරෙනවද? මම එනකොට මිලියන 4000ක් දීලා චීනට චෙක් එක දීලා. කවුද? මේ ගින්නිල් වලායකට. උදැල්ලක් ගහලා නැහැ කියලා මයිකිපාල සිරිසේන මහත්තයාමයි කිව්වේ. ඊළඟට ඔය යාන් ඔය වගේ මහා ව්‍යාපාර වලට ඔක්කොම ගිවිසුම් මත්සන් කරලා කොමිස් එක සාක්කුවේ දාගෙන මිනිස්සු ඉඩම් වලින් අයින් කරලා ඉඩම් වලට වන්දි නැහැ, ගොවියට වතුර නැහැ, මහා විනාශයක් කරලා තිබුණා. හැමදාම ප්‍රාදේශීය ලේකම් අනුරාධපුරයට මම 1000 සැරයක් යන්නේ නැහැ. ගිහිල්ලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා, ඔයාලා දන්නවනේ උද්ඝෝෂණය කරන්නේ JVP එකනේ, අමාරුනේ ඒගොල්ලෝ කළමනාකරණය කරන්න. එහෙම කළමනාකරණය කළා, ඒක සුපලාක්‍රමයට වන්දි හදලා, වන්දි කැබිනට් පේපර් දාලා ඒවා ගෙවලා. තේරෙනවද? අපට ඇඟිල්ල දික් කරන්න බෑ. අපි හොරකම් කරලා නැහැ. අපි 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 ජනතාවගේ දේ ගසා කාලා නැහැ. මම මේ එක තමයි අපි ප්‍රතික්ෂේප වෙන්නත් හේතුව. මතක තියාගන්න ඔයාට. මොනරාගල දිස්ත්‍රික්කයට ගිහිල්ලා සරමක් ඇඳගලා දෙපට ගහගෙන, සරම දෙපට ගහගෙන මම ඡන්දෙ ඉල්ලනවා කිව්වත් මොන පක්ෂෙන් ඉල්ලුවත් මම දිරනවා. මම එන්න ඒ අභියෝගෙත් මම කරනවා. බය නැතුව. ඒක නිසා අපට කියන්න බෑ මේ 74 සාපේ. 74 සාපේට වග කියන්න ඕනේ. 71 කැරැල්ල, 83 ජූලි කලබලේ, ඊළඟට 88 89 අරගලේ ඈ දැන් මේ වෙනකොට දැන් මේ රටේ මේ තියෙන තත්ත්වය මේ තරුණයින්ගේ. දැන් අපි දන්නවා එක රැල්ලක් ආවා ගෝඨාභයට දෙන්න වියත්මග කියලා. අන්තිමට ඒක අපේ බෙල්ලම කපලා ගියා කියත්මක වෙලා නේ. රටේ ජනතාවගේ බඩේ බත් ඇට හතරක් නැහැ. මේවට අපි වග කියන්න ඕනේ නැහැ. මේ හැම දේශපාලන පක්ෂයක්ම වග කියන්න ඕනේ නැහැ. වග කියන්න ඕනේ. පොඩ්ඩක් ඉන්න. මේ රටේ අවුරුදු 30ක දිගින් දිගටම කියවන්න. දැන් මම කියන්නේ දැන් ඔබතුමා හිටියෙත් දැන් ඔය ද්විත්ත පුරවැසියෝ නැත්නම් ඇමරිකන් පුරවැසියෝ කියන දෙන්නගේ අයියලා. ඒ දෙන්නාවට පස්සේ ඒ දෙන්නගේ අයියලා. අයියා පස්සේනේ මලිලාවේ
අපි තමයි අයියට ඉස්සරලා අපි එනකොට ඇමරිකන් කාර්යෝ දෙන්නම නෑ මහත්තයෝ. ගෝඨාභයත් නෑ බැසිලුත් නෑ මතක තියාගන්න මගේ මොනරාගල තිබ්බ බිබිල තිබ්බ කාමර 8ක් එක්ක තිබ්බ 200ක හොල්ලයක් එක ගේවික්ක පළවෙනි ඡන්දෙට. මම මගේ වාහනේ වික්ක මොන්ටේරෝ එක. තේරෙනවද? ඒ දෙක විකුණලා මගේ අතේ සල්ලි දීලා මම දිස්ත්‍රික්ක 3ක් බාර අරගෙන මහින්ද ජනාධිපති කරාට පස්සේ තමයි ඔය දෙන්න ඇමරිකන් කාර්යෝ දෙන්න ආවේ. එවනද? ඇවිල්ලා එයාලා පටන් ගත්ත වැඩේ අපි ඒවිල විරුද්ධ වුණා. 10% ටෙම්පල් ට්‍රීස් කියලා මේ වෙලාවේ කිව්වේ පටන් ගත්තා හොරකම් කරන්නයි කියන්නේ. හොරකම ජනගත කරා. හොරකම දේශපාලනීකරණය කරා බැසිල් රාජපක්ෂ. තේරෙනවද? අන්න ඒ ඒ ඒ පුද්ගලයා තමයි මේ රට විනාශ කරපු පළවෙනියෙක් කෙනා. ඉතුරු ටික දෙයනේ කියලා කෑවා ඇමරිකන් කාර්ය. මේක එතකොට මගේ නායකයා නෙවෙයිනේ බැසිල්ලා මේගොල්ලෝ ආවට පස්සේ මම අපච්චි මලා කියලා මම ආවා. ඉස්සරලා ඉතින් හොඳ මිනිහෙක් නේ මහින්ද. මහින්ද හොඳ මිනිහෙක් නේ. ඕන කෙනෙක් කියනවනේ. ඉතින් යාව කියන්න ඕනේ නැද්ද මේ වෙච්ච දෙයට මේ ආර්ථිකේ කඩාවැටලා ආරෝ. එයත් අපි අයින් වුණාට පස්සේ ඒක වැඩ ටික යත් කරගෙන ගියා ජයයටම. මොකද යාට ඕන වුණා පුතාට ඔටුනු පළන් මේ අන්ක්‍රවුන් කිං කෙනෙක් හිටියා යාගේ පවුලේ. ඒගොල්ලන්ට ඔටුනු පළන් දඬු වුණා වුණා. ඊළඟට අයියා මල්ලි ගෙනෙල්ලා එතන తాවකාලිකව දාන්න වුණා වුණා. අදත් යන්නේ ඒකේ දිගුවක් නේ. අදත් මේ රනිල් වික්‍රමසිංහ දාලා බ්ලොක් කර කර ඉන්නවා. ගහන්නේ නැහැ. බ්ලොක් කරනවා ඉන්නවා. බ්ලොක් කරනවා ඉන්නවා. විකට් එකේ ඉන්නවා. දැන් ඔබතුමා ඉන්දියා හොඳයි. ඈ? ඔබතුමා මම ඉන්දැද්දි හොඳ නෙවෙයිනේ. මම ඉන්දැද්දි හොඳ දේවල් වුණානේ. යුද්ධ ඉවර වුණානේ. ආ ඒක ඒකට මොනවද ඔයා කියන්නේ? මම අපි ඉන්දැද්දි තමයි අහලෝ. එතකොට ඇත්ත අපි ඇත්ත කියන්න ඕන. අපිට තිබුණේ සොල්දාදුවෙක් මැරුණම ගමට යන්න බෑ. මම එතකොට මහඇමති. මම මේ පාර්ලිමේන්තුවේ නේ. මතක තියාගන්න. මම මහඇමති හැටියට මහින්ද මට ගුරුවරු ගන්න සල්ලි දුන්නේ නැහැ. මම සල්ලි හොයලා මම ගුරුවරු 5000ක් ගත්තේ. එතකොට මේ යුද බටේක් මැරුණාම ගමට යන්න බෑ. ගෙදරට යන්න බෑ. නමුත් අපි ඇති කරා මතයක් එක ළමෙක් මැරුණම තව ළමේ දෙන්න ලෑස්ති වෙන තරමට දෙමව්පියන්ගේ ඒ කියන්නේ යුද්ධය කියන එක මේ දේශප්‍රේමී කියන එක අර මේ ඊපෙරේද ඇති කරපු මුස්ලිම් මේ දේශප්‍රේමී නෙමෙයි. අපි සැබෑ දේශප්‍රේමී වෙනුවෙන් එදා පෙනී හිටියා. එදා ඒ දේ හරියට කරා. මහින්ද විතරක් නෙමෙයි. සරත් පොන්සේකා මහින්ද යුද්ධ කාලේ සංවර්ධනය වුණානේ. යුද්ධ කාලෙත් මෙහෙම දෙයක් වුණේ නැහැනේ යුද්ධ කාලේ. යුද්ධ කාලෙත් මේ රටේ සංවර්ධනය වුණා. යුද්ධ කාලෙත් හැම දෙයක්ම කෙරුණා. පඩි ගෙව්වා. සංවර්ධනය වුණා. ඩොලර් එකේ මිලිමීට වඩා අඩුයි. රටේ ආර්ථිකය යහපත්. තේරෙනාද? ඒ එහෙම 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 කාලයක් තුල. ඉතින් දැන් ඔයා කියන්නේ ඔයා කියන විදිහට මල්ලි බුදුහන්දුරුව ඉන්න ඕනේ පස්සක තවුස ගාවම තමයි නේ. එහෙනම් ඉතින් උද්දා නයයි මොකිටියයි ගංගමතුරට එක පොටේ නගලා යනවා කියලා. ඔය ඉතින් මේ ගංගමතුරක් නේ මේක මම මුරුග රනිල් වික්‍රමසිංහ මහත්තයන් පහින්ද මහත්තයෙක් එක පොටේ යනවා දැන්. ඈ? ඒකට කිසි ප්‍රශ්නයක් නැද්ද? ඔබතුමාත් මේ වගේ එක පොටේ දැන්. ඒක මල්ලි උපහැරණයක්. ඔයාලට ඕන පැත්තකට යොදා ගන්න පුළුවන්. තේරෙනාද? පෞද්ගලික ප්‍රශ්න නැහැ අපේ. රන්දි මද්දු බණ්ඩාර මහත්තයත් එක්ක තිබුණේ දේශපාලන ප්‍රශ්නයක් පක්ෂ දෙකක හිටියේ. ඒ වෙලේ මගේ මතය වෙනයි, එයාගේ මතය වෙනයි. ඒ තිබුණු වාතාවරණය දන්නවා අපි දන්නවා. ආනමඩුව ගත්තාම ඒක බිබිල ගත්තාම ඒක වෙනම දෙයක්. මොනරාගල ගත්තාම. ඉතින් ඒකට අපි ඒ වෙලේ අපි දෙන්නම ඒකට දෙපැත්තේ නායකත්වය දුන්නා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් පෞද්ගලිකව අපේ තරහක් තිබ්බේ නැහැ. තේන්න. කමන්නේ කෙලවන්න මල්ලියෝ රටට කෙලවන්න නැතුව කොටේ බැරි නම් ඵලයන් කො මෙ මේ මේ නැවක රටට කෙලවන එකනේ කතන්දරේ. ඒකනේ මුන් දෙන්න එකතු වෙලා රටට කෙලවනවනේ මල්ලි. දැන් අපි දෙන්න එකතු වෙලා රටට කෙලවන්නේ නැහෙනේ කෙලවන රට බේර ගන්න හදන්නේ. ඒ වුණාට පර්ණව පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ වැඩිම බහුත් මේ නායකයෝ දෙන්නා මේ පාර්ලිමේන්තුවේ මම කිව්වනේ ඕනවට වඩා මොලේ තියෙන එකට මේක කරන්න බෑ කියලා. මොලේ නැති එකටත් කරන්න බෑ. ටිකක් මේ කෝප්පේ පිරුණොත් මල්ලි මම එකක් කියන්නම්. හරිද? අපි 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 ගෞරව කරනවනේ බුද්ධියට දැනුමට පරීක්ෂණ නොමැති එක එක තියරි ඉගෙනගෙන මේ වගේ. දැන් මට එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා හොඳ කතාවක්. මට එයා ධර්ම මම ආඩම්බර වෙනවා මම විදේශීය ධර්ම දූත වෙනුවෙන් මම හැම අවුරුද්දකම ටිකට් 10ක් දෙනවා අපේ බිබිලේ විජේමුනි ධර්ම මේ දීභාෂා පිළ දීභාෂා කියන්නේ පාලි සංස්කෘත සිංහල දේසි ඉංග්‍රීසි දෙමළයි කියන එක තමයි දීභාෂා කියන්නේ ඊට අමතරව. ඒකට මම ටිකට් සිංගප්පූරුවේ ධර්ම දූත මෙහෙවර ටිකට් 10ක් දෙනවා. ඒකේ සාමනීර භික්ෂුන් වහන්සේලා ඉගෙන ගන්නවා 65 නමක්. හරි. ඒතර මට ඒ නායක හඳුරුව මට කිව්වා පණ්ඩිත හඳුරුව ඇමෙතුමා මේ අපේ රටේ අපේ බෞද්ධයින්ට ධර්ම දේශනා කරලා
අත්තරීම පිළිබඳව උගන්වන්න හරි අමාරුයි කිව්වා. හේතුව ඒගොල්ලන්ගේ ආගම තියෙන්නේ දෙවියෝ කියන්නේ ඉන්නවනේ දෙවියෝ 80 කොච්චර ඉන්නවද? 84000. 33 කෝටියක් 33 කෝටියක් දෙවිවරු ඉන්නවා. ඊළඟට මේ පන්සල ඊට පස්සේ හාමුදුරුව ඊට පස්සේ බෝධි ප්‍රාකාරය ඊට පස්සේ ආවාසගේ තේරනාද මේ විදියට කුලඟන සමිතිය ඈ ඊළඟට භක්තිවාදේ මේ ඔක්කොම ඔළුවේ පිළිලා හැබැයි පිටරට ආයට බණ කිව්වහම ඒගොල්ලෝ මේ සත්‍ය කිව්වහම ඒක පිළිගන්නවා ඇයි හේතුව මේ හේතුව තමයි මේ ඒ අයක ඔළුව නිදහස් හිස් තේරනාද ඔය බබූත වලින් පිරලා නැහැ තේරනාද ඒ වගේ මල්ලි ඔයාටත් මට කියන්න තියෙන්නේ මොකක්ද දන්නවද ඔයාගේ ඔළුවත් ටිකක් බහූබූත වලින් පිරලා තියෙනවා ඒක නිසා කියන එක පිළිගන්න සූදානම් නැහැ අපි ලැස්තිලා තියෙන්නේ මට ඈ අපි ලැස්තිලා තියෙන්නේ ඡන්දෙද ඒක ඉදී ඔට්ටපාලු ඔට්ටපාලු කියන්නේ ඇදෙනවා ඡන්දෙ නොතිය බෑ නෑ 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 එයාට මෙහෙමයි බලය ගන්නකොට ඡන්දේ ඕනේ බලය ගන්න අරගලේ ඕනේ බලය ගන්න මිනිස්සු ඕනේ එයා මේ පක්ෂයට කෙලෙව්වෙත් එහෙමනේ බලය ගත්තට පස්සේ මේ යෝධයාට මොකක්වත්ම මතක නෑ ඔක්කොම අමතකයි මතක කොහොමද බලේ ඉන්නේ කියන එක විතරයි තේරෙනවද ඉතින් ඒකට මොලේ තියෙනවා එතකොට අර දැන් අර වීණාව මොකද දැන් මේ 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 ඔයා මේ මං කියපුවට ආය අහනවනේ ඔයා මමද ඒ ඇහුවේ මොකද්ද මේ මගේ පුද්ගලික කතන්දරයක් ද ඇහුවේ නෑ ඕක වයන්න ඔය වැයිලි වැයිලි ගැයිලි ඔක්කොම ගැයිලි ගැයිලි වැයිලි ගැයිලි වය වැයිලි එතකොට මේ මේ කෙලි ඔක්කොම තියෙන්නේ තරුණ කාලේනේ තේරෙනාද ඒකට කියනවානේ මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ කියලා ඒක නිසා මේ කාලේ තරුණයා සදි තරුණයා මේ ඔක්කොම තේරෙනවා ඉතින් ඔකට ඉරිසියා කරන්න හොඳ නැහැ තේරෙනවද අපි සතුටු වෙන්න ඕනේ අපි සතුටු වෙන්න ඕනේ කියන්නේ හැම දෙයක්ම අඳුරේ හරි අතපත ගාලා තියෙනවා නේද හැම දෙයක්ම එළිය අත ගන්න බෑනේ මල්ලි තේරෙනවද අඳුරේ හරි හැම දෙයක්ම අතපත ගාලා තියෙනවා නම් ඒක ලොකු දෙයක් කවුද මමද අමුතුවෙන් ලැහැත්ති වෙන්න තියන්නේ මං ඉල්ලනවානේ ඔව් ඔව් ගීසරෙත් ඉල්ලුවේ ගම්පහින්නේ 21 න් 6ට ආවා මදිද මාස ගානේ අම්මට උඩු ඈ වාව් කියන්න නිකන් ජනතා විමුක්ති පෙරමුණට බොහොම ප්‍රහාරයක් එල්ල කරනවා අයියෝ මම ඉතින් මේ දවස්වල දැන් ජාතික ජනබල මේකේ බොහොම ඉල්ලින් ඉන්නව නේද මේ පළක් පාන්න බැතිවරේ කවුද කියන්නේ මම දැන් පෝස්ටර් ඈ හරි බොහොම ජය අනේ අපිට නම් එහෙම එකක් පේන්නේ නැහැ නෑ 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 මම කන්නඩි මාරු කරන්න ඕනේ අපේ කොට්ටාස වල මම නම් දකින්නේ සජිත් මහත්තයනේ මේ මේ සජිත් මහත්තයාගේ මේ රැස්වීම වලට සෙනඟ පිටින් ගේන්නේ නැහැ බස් වලින් ගේන්නේ නැහැ මේ ප්‍රදේශය අය එන්නේ බස් වලින් ගෙනවත් ප්‍රදේශය අය අය ලස්සරින් එනවා යකෝ ඉතින් බස් එකේ එන්නේ නැතුව පයින් එන්නේ බත් මුල් බැඳගෙන මගුලක් කතා කරනවා ඈ කියන්නේ බස් එකෙන් ගේනවා කියන්නේ පිටේ ඉඳලා ගේන්න හොඳ නැහැ ගාල්ලේ යකට්ටි යන්න හොඳ නැහැ බදුල්ලේ ඒක අපි කියන්නේ මේගොල්ලන්ගේ එහෙමයි අපි ඕක මහින්ද මහත්තයාක්වත් ඔය දේවල් කරානේ අපි දැක්කනේ ඒ කාලේ ගාල්ලේ කට්ටිය යනවා බදුල්ලි ඈ ගාල්ලේ කට්ටිය යනවා පොළොන්නරුවේ ඕවා කරා හරි මල්ලි හරි මොකද්ද හරි මහත්තයා මං හිතන්නේ පොඩ්ඩක් ඉතින් ඔය එක එක වෙලාවට එක එක මනෝමූල තත්ත්වයන් තියෙනවනේ එතුමගේ ඉතින් අපි ඒවා ගැන කලබල වෙන්න ඕනේ නැහැ මේ අපේ හිම පක්ෂයේ මේක නැහැ දෘශ්‍යමාන බලවේග නැහැ දෘශ්‍යමාන බලවේග තියෙන්නේ ජීවමාන බලවේග තියෙන්නේ හොඳ ජීවමාන පක්ෂය මේ පක්ෂයේ හොඳ ජීව ගුණයක් තියෙන පක්ෂයක් හොඳ ජීව ගුණයක් තියෙන නායකයෝ ඉන්නවා ඒ නිසා අපට එහෙම දෙයක් පේන්නේ නැහැ ඉතින් එතුමාට පේනවා ඇති හිණ පේනවනේ මේ දවස්වල ඔබතුමා දැන් ගොඩක් කලේට අනාවැකි කිව්වනේ සමහර දේවල් වලදී දැන් ඔබතුමා ඇත්තටම මහින්ද මහත්තයාගේ පාර්ශවයෙන් අයින් වුණේ ශශේන්ද්‍ර මහත්තයා වින්ද ඊට වඩා දේශපාලන කියවීමක් තිබ්බා මතක පොඩ ඉනකෝ මතක තියාගන්න අලුත් කුමාරයා ඈ අලුත් කුමාරයෙක් කෙනා කියලා කවුද මහින්ද මහත්තයා පුතාද ඔය ඉතින් එයාටනේ ප්ලේස් එක හදන්නේ දැන් වැඩ පටන් ගත්තා එයාට විපක්ෂයට යන්න විපක්ෂය අල්ලන්න හදන්නේ ඉතින් අපි දන්නේ නැහැ ඒක මොකද ජේ.පී. එක හිතාගෙන හිටියා මේකනේ
ඇත්ත වශයෙන්ම කියනවා වමේ ඡන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නේ ඔය පොට්ටුව කියලා හැදුනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ වාමාංශික ඡන්ද හොඳට මතක තියාගන්න JVP එක අපෙන් ඉල්ලපු වෙලාවක් තිබ්බනේ ඒ වෙලාවේ අනුර බණ්ඩාරනායකත් විජිත හේරත්ට පෙරදුනානේ පෙරදුනා කියන්නේ මනාපාඩුයි පෙරදුනා නෙවෙයි මනාපාඩුයි ඒතර මම මහ ඇමති කමිටිය ඉල්ලපු වෙලේ මම එක 2 JVP 3 JVP 4 JVP ආයේ පහට තමයි ශ්‍රී ලංකා කාර්යයේ සිටියේ ඒක නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නැත්තම් පොහොට්ටුවේ ඡන්ද ටිකක් වමට බරයි. ඉතින් අපිට දැන් ඒකට අපේ පක්ෂේ ඉන්න වමේ දේශපාලඥයෝ තව ඉස්සරහට තව එකතු වෙයි. නේද? මේ දැන් ඉන්නවා මේ පැත්තෙන් ගාල්ලෙන් ගත්තම ඡන්දිම ඉන්නවා. නේද? ගම්පහ පැත්තෙන් මොණරාගල පැත්තේ මම ඉන්නවා. ඉතින් අපිට හිතෙන්නේ කුරුණෑගල පැත්තෙනුත් සමහරලාට එකතු වෙයි. නේද? වමේ අය තව තව තැන්වලුත් එතකොට මේක ඔය 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 ඒ ඡන්ද අනාත වෙන්නේ නැහැ මතක තියාගන්න පො හෙලිකොප්ටරේ ඉතින් මේක හදපු කට්ටියනේ අනේ පුජීතු වෙච්ච වෙලානේ ඔකට කවුද දෙන්නේ යන්නේ විමල් වීරවංශයි ගම්මන්පිලයි නම් කියන්න හොඳ නැහැ ඉතින් අපේ යාළුවෝ තමයි තේරෙනාද වැඩක් නැහැ ඒගොල්ලෝනේ මේක හැදුවේ අම්මා ලිස්ට් එක කියවලා මේවා මේවා දෙනවා අරවා දෙනවා කියලා ඉවරලා මේ වැඩක් නැහැ කතා කරලා මේ ඔයාලේ පිටු